මෙම වීඩියෝෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගිණුම් තැබීම උදාහරණයක් ඇසුරෙන් මේ පැහැදිලි කරනවා මෙම ගැළපිල්ල උසස් පෙළ දරුවන්ට වගේම DAT chartered ආදී සියලුම ගිණුම් කරන පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා මෙම පාඩම මොබයිල් ෆෝන් එකකින් නරඹන අය ස්ක්‍රීන් එක රොටේට් කරලා ෆුල් ස්ක්‍රීන් නරඹන්න කියලා මතක් කරනවා ඒ වගේම YouTube වාහිනී channel එක subscribe කරන්න play list එකට ගිහිල්ලා තවත් වීඩියෝ නරඹන්න කියලා මතක් කරනවා එහෙනම් පාඩමට පිවිසෙමු වැඩ පිළිවෙල මොකද්ද කියලා අපි ගත්තොත් එහෙම දැන් අපේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ ගත්තොත් එහෙම මේ සේවක අර්ථසාධක අරමුදල් කියවට මේක සම්මත වෙච්ච පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාපනය කරලා තියෙන මේ අරමුදලක් ඒ අරමුදලට මේ මිනිස්සු වැඩ කරනකොට පඩියෙන් කපලා ඒක තැම්පත් කරලා තියෙන මිනිසුන්ට යම් කිසි වයස් සීමාවක් ලඟා වෙනකොට මේ මුදල් ආපසු ලබා දෙන වැඩ පිළිවෙලක් තමයි මේ සේවක අර්ථසාධක අරමුදල් කියන්නේ. ඉතින් බලමු කොහොමද මේ ගිණුම් කරන ඒ අතින් මේ ගනුදෙනු සටහන් වෙන ආකාරය ව්‍යාපාරයක ඇතුළේ මේ ගනුදෙනු කොහොමද කියන්නේ කියලා. දැන් අපි උපකල්පනය කරපු යම් පුද්ගලෙක් තාක්ෂණික වැඩ කරනවා. එයාව සේවයට බඳවා ගන්න සේවයට වගකීමක් තියෙනවා. මේ සේවක අර්ථසාධක අරමුදල් දායකයන් ගිල ඉපසිට කරන්න සේවක අර්ථසාධක අරමුදල් වලට අරමුදලට බැඳී සිටින එයාගේ සේවය सेवक दायक हाँ එතකොට මෙයාට ලැබෙන රුපියල් 92ක් තමයි මෙයාට ගෙදර ගෙනියන්න හම්බෙන වැඩක. එතකොට මේ 108 අඩු කරගෙන එයා ගිහලා මේ 8 ගෙවන්න ඕන සේවක අර්ථසාධක අරමුදලට මම මෙන්න මම මෙයාගේ මේ පඩියෙන් රුපියල් 8ක් අපා ගත්තා කියලා. එතකොට අපි බලුවොත් එහෙනම් දැන් සේවකයක් පැත්තේ මෙයාගේ වැටුපු රුපියල් 100 නම් 112ක්. 112ක්. එයාගේ අතින් දාලා नमूदेट සේවක දායකත්වයේ 10ක් කියලා හම්බෙන්න පුළුවන්. සේවක දායකත්වයේ 15යි කියලා හම්බෙන්න පුළුවන්. 120 කියලා ප්‍රශ්න පත්‍රයේ හදන්න තනත්තාගේ කැමැත්ත අනුව ඒ රේෂියෝ එක වෙනස් කරලා දාන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් කොහොමද මේකට මේ ගිණුම් තබන්නේ කියලා. එතකොට මේක බොහොම සරල ගිණුම් කරන වැඩ. නමුත් මේක අපි දැනගත යුතුයි. මේ ගැළපෙන්නේ කරන්නේ. එතකොට දැන් මෙයා මාසයේ අවසානයේ රුපියල් 100ක් වැඩිපක් හම්බ කර ගන්නවා. हम करते එතකොට රුපියල් වැටුපු රුපියල් 100 වැටුපු රුපියල් 100 දැන් ගණන් කරන්නේ account එක කොහොමද මේක දකින්නේ? එයා මේ රුපියල් වැටුපු රුපියල් 100 කියලා දැනගත්ත ගමන් එයා කරන්නේ එයාගේ අපි මේක මේ කරන දුන්නත් අපි ගන්න මේ විත්ත සටහනට අපි අංක එක කියලා දාගමු. අංක එක. එක. එයා කරන්නේ සෙල්ලම් මේක වැටුපු පියදුමක් ඇති වුණා කියලා වැටුප් පියදම් ගිනුමට හර කරනවා හර කරලා මේක තමයි අපි ගෙවලනේ ගෙවල නැති නිසා විවිධ වැටුප් ගිනුමට ගිහිල්ලා මේක බැලකර ගන්නවා ගෙවල නැති නිසා එතකොට මේක තමයි පළවෙනි සටහන එකවුන්ට් එකට
ඊට පස්සේ සේවක දායකයන් කියලා අටක් අඩු කර ගන්නවන්නේ දැන් මේ මනුස්සයර ගිවන්නේ නැහැ නේ මෙයාගෙන් සේවකයාගෙන් එකයි කර ගන්න. අය කරලා ගිහින් දෙන්න වෙනවා. එතකොට රුපියල් 100ක් පඩිය වුණාට මේ මනුස්සයාට අපි මෙයාට ගෙවන්නේ නැහැ. මේක නිසා දැන් ගෙවීතු වැටු ගිනුමේ මේ රුපියල් අත අපි අයින් කර ගන්න ඕන. අයින් කර ගන්න ඕන නිසා අපි දන්නවා වගකීම දෙන්න බරපැත්තේ ඒක අඳුර ගන්නවා නම් අපි හැම පැත්තෙම එන්ට්‍රි කර ගන්න. මෙතෙන්නේ දාපු එන්ට්‍රි එක අපි මේ සටහන අපි කියමු දෙවෙනි සටහන දෙක. ගෙවිය යුතු අර ගිනුමට ඒ අත අපි හර කළා. මේක හර කරලා දැන් අපිට මේ මෙයාගේ කපාගත්ත සල්ලි ටික ගිහින් දාන්න ඕනේ සේවක අර්ථසාධක අරමුදල. තාම දැම්මේ නැහැ. ඒක නිසා මේක තාම ගෙවන්න තියෙනවා. ඒ නිසා අපි කරන්නේ ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදලේට මේක බැර කරනවා අපි තාම ගෙවලා නැති නිසා. මොකද දෙකයි. ඉතින් දෙවෙනි සටහන එක අපිට මොකද කරේ? එතකොට සී මේ 92 කියන එක 100 න් 8ක් අඩු කරාම දැන් මේ 92 පොත්වල සටහන් වෙලා ඉවරයි 100යි 2යි සටහන් කරා. ඊට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද සේවක දායකත්වය පොත්වල සටහන් ගන්න කියලා. ඒක සටහන් ගන්න අපි මේකට අන්ද තුන කියලා දාගන්න. අපි ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල දිනුමට බැල කරා. ගෙවිය යුතු අර්ථසාධක අරමුදල දිනුමට බැල කරා. දැන් එතකොට අපි බටුබල් ගිනුම් ගත කරා. සේවක දායක ගිනුම් ගත කරා. සේවක දායකත්වයේ ගිනුම් ගත කරා. එතකොට අපි බලමු. දැන් ඊළඟට මොකද කරන්නේ? මේ වැටු පියද. දැන් වැටු පියද ගිනුම්. දැන් වැටු පියදම කියන කියනවා රුපියල් 100ක් තියෙනවා. මේක අපේ ලාභ ලාභය ගන්න ඉතිරිනේ. ඒ වාසනට අදාළ ලාභ ලාභයට නියමක් විදිහට අපි ගන්න. එතකොට මේක හරි මේක. ඊට පස්සේදී අපි බලනවා දැන් මේ ගෙවි යුතු ඇතුම් ගින්න. දැන් ගෙවි යුතු ඇතුම් ගින්නම ගත්තාම ගෙවි යුතු ඇතුම් ගින්න අපි දැන් මේකට එන්ට් දෙකක් තුනෙනි කියලා. දැන් අපි බලමු අනිකුත් වෙනු කරක සටහන් මොනවද කියලා. එතකොට අපි වැටුප් පියදම්. දැන් අපි වැටුප් පියදම් ගිහම මේ වෙනකොට ඉලියුක් වැටුප් කියලා රුපියල් 100ක් තියෙන එක අපේ පියදම. අපේ ලාභ ලාභ ගිහම කියලා දැන් වෙලාවේ මේ සීල අපේ පියදමත් එක්ක ගන්නවා. එතකොට අපිට තව මේ වැටුප් පියදම් ගිහම වැඩ කටයුතු අවසන්. ඊට පස්සේ අපි ගිහින් බලමු අපි දැන් දෙවිය යුතු අටු ගිනුම දිහා බලුවාම අපේ අටු බින්දම 100ක් ගෙවන්න තියෙන කෙන බර කරලා තියෙනවා. සේවකයන්ගෙන් අයකට ගත්ත අට දාලා තියෙනවා. මොකද අපි එයාට රුපියල් 100ක් ගෙවන්නේ. අටක් එයාගෙන් අනු කරගත්තා. ඒ නිසා ගම් කියන්නේ. ඒකෝ දැන් තුරු 92ක් අපි ගෙවන්නේ. ඒකෝ මේ 92 ගෙවන්න අපි මේ කරන්නේ මුදල් පොතෙන් හෝ බැංකුවෙන් මේ සල්ලි ගෙවනවා. ඒ ගෙවනකොට අපි කරන්නේ මේ ගෙවිය යුතු අටු ගිනුම සමගරලා අපි දැන් ගමු 4 කියලා ගමු 4. ගෙවිය යුතු අටු ගිනුම මත හද කරලා අපි මේක බැංකු පොතේ හරි මුදල් පොතේ හරි ගෙවනවා. අපි එක ගෙවන ගෙවනකට මුදල් පොතට ගෙවිය යුතු අටු කියලා අපි මේ 4 දා. එතකොට අපි ගෙවිය යුතු වැටුප් ගිනුම දිහා බැලුවොත් දැන් වැටුප් ගිනුම 100ක් කියලා අපි මුලින් බැල කරගත්තා. ඒකේ රුපියල් 8ක් අපා ගත්තා. ඒතුරු 92 මේ ගෙව. එතකොට මේ ගිනුම අවසානයි. ඉදිරියට ගෙනියන්න කරන්න දැන් නෑ. මුදලින් ගෙවලා
ඉවරද? හදිස්සිය හරි ගියවත්. මෙයා නොදකේ සිතුර වෙන අපිට අපගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී ගෙවලා නැත්නම් හදිස්සිය හරි මේ විවිධ ප්‍රමාණික කොටස ගෙවලා නැත්නම් ඒක අපේ පරිසීමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී පෙන්වනවා. එතකොට දැන් අපිට තියෙනවා දැන් බලන්න සේවක අර්ථසාධක මුදල් වියදම. අපේ 112 වියදම. අපි 100ක් පරිගෙවන අතරේ තව 12ක් මේ සේවකයන්ට ගෙවන්න. මේක අපි වියදම. මේක අපේ වර්ෂයට අදාළ ලාභ ආදීනම් හදන වෙලාවල්දී මේක වියදමක් විදිහට අපි ගන්නවා. බර මේකෙන් මට අදාළ කටයුතු දැන් අපි අවසන් නැහැ කතා කරන්නේ. දැන් තියෙන අපිට කතා කරන්න ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් වෙනවා. එතකොට මේ ගෙවිය යුතු අර්ථසාධක අරමුදල් ගෙවීම ගත්තොත් එහෙම අපි සේවකයන්ගෙන් රුපියල් 8ක් අය කරගන්න. ඒක අපි බැල කරගෙන තියෙනවා. ඊට අමතරව අපේ වියදම අපි විදිහට 112ක් බැල කරගෙන තියෙනවා. ඒ කියන්නේ 20ක් මේ වෙනකොට මේ ගෙවීමට බැල වෙලා තියෙනවා. එහෙනම් මේක අපි සේවක අර්ථසාධක අරමුදල් මුදලට ගෙවන්නවා. ගෙවන්නේ මොනවද? ඒක අපි මුදලින් ගෙවන්න පුළුවන් නැත්නම් බැංකුවෙන් ගන්න පුළුවන්. එහෙමනම් ගෙවනකොට මේ වගකීම නැති වෙනවා. මේ බලපැත්තේ තියෙන වගකීම අයින් කරන්න අපි වෙන හරි කරනවා. යන්නේ 20. එහෙනම් මේක තේමු. ඉතින් අපි 5 වෙනි සටහන. 5 වෙනි විතර සටහන. පහ. මෙතෙන්ට හර කරලා අපි මුදල් කොටද බලනවා. එතකොට මේකේ प्रकाशन මේකෙන් අපි බැංකු නැත්නම් මුදල් පොත මේකේ තත්ත්ව සටහන් තියෙකයිද තියෙනවා තේසත් ඉබරන්නේ තේසේ අපි මුලින්ම ගණන් තියෙනවා එතකොට අපි වැටුප් ගෙවීම සටහන් ලා තියෙනවා ගෙවීමේට අපි සේවක අර්ථසාධක අරමුදලට අපි 20ක් ගෙවුවා මේ 20ක් සටහන් ලා තියෙනවා එතකොට මේ මෙන්න මේක තමයි සේවක අර්ථසාධක අරමුදල් දායකය දායක ගිණුම් දෙවීම සම්බන්ධයෙන් සස්තර සිසුවේ දැනගත යුතු කාරණා මේ දැනුම පදනම් කරගෙන අපිට පුළුවන් බොහොම දේශීය විභාගයේදී අපට ලැබෙන මේක සේවක අර්ථසාධක කරුණු සම්බන්ධ ගැළපෙන්න සම්පූර්ණ ලකුණු ගන්න ප්‍රයත්න.